ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරී දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ව්‍යවසායක සංවර්ධන වැඩසටහන හඳුන්වා දීම සඳහා සකස් කළ වීඩියෝ පටයක් තමයි අපි දැන් ඉදිරිපත් කරන්නේ. මෙම ව්‍යාපතිය අධීර කීපයකින් සමන්විත වෙනවා. මේකේ මුල් අධීර හැටියට අපි හඳුන්වා දෙන්නේ අවිධිමත් වෘද්ධීය අධ්‍යාපනයෙන් නිපුණත්ව ලැබූ ශ්‍රම බලකාය විධිමත් ප්‍රවාහයකට ගෙනීම සඳහා කරනු ලබන වැඩපිළිවෙලයි. ශ්‍රම බලකාය නිපුණත්වය ලබා ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වෘත්තීය අධ්‍යාපනය තුළින්, ඒ කියන්නේ කිසියම් ආයතනයකට ගිහිල්ලා ටෙක්නිකල් කෝස් එකක් වගේ දෙයක් කරලා, එහෙම නැත්නම් වොකේෂනල් කෝස් එකක් කරලා වෘත්තීය පාඨමාලාවක් හදාරලා ඒ මගින් දැනුම සහ නිපුණත්වය ලකා කර ගන්නවා. ඒතර මේක විධිමත් වෘත්තීය අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපි හඳුනලා දෙනවා. ෆෝමල් වොකේෂනල් එඩියුකේෂන්. අනික මේ තමයි පාසල හැර යන අය කිසියම් ආයතනයක නුපුන් සේවකයන් හැටියට රැකියාවට යනවා. ඒ තුලින් ලබා ගන්නා දැනුම සහ නිපුණත්වය හේතුවෙන් ඒ ක්ෂේත්‍රයේ වැඩ කිරීමේ හැකියාව ලබා ගන්නවා. දැන් මේක තමයි අවිධිමත් වෘත්තීය අධ්‍යාපනය හැටියට අපි හඳුන්වලා තියෙන්නේ ඉන්ෆෝමල් වොකේෂනල් එඩියුකේෂන්. ඒ වගේම ෆෝමල් ටෙක්නිකල් එඩියුකේෂන් එක හරහා රැකියාවක් සොයාගත් අයත් තවදුරටත් තමන්ගේ නිපුණත්වය වර්ධනය කරගන්නවා ඒ කරන රැකියාව තුළින්. එතන මේ කොටස අයිති වෙන්නේත් අවිධිමත් වෘත්තීය අධ්‍යාපනය කියන කොටසටයි. ඉන්ෆෝමල් වොකේෂනල් එඩියුකේෂන් කියන කැටගරියකටයි. ව්‍යාපෘතියේ මෙම ඉදිරියේදී අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ අවිධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලැබූ අය වෙතයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ශ්‍රම බලකාය මිලියන 8ක් ඉක්මවන. ඒ අතරින් පුහුණු ශ්‍රමිකයන් අතිවිශාල ප්‍රමාණයක්, يعني වැඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ නිපුණත්වය ලබාගෙන තියෙන්නේ කිසියම් රැකියාවක නිරත වීමෙන්. වෙන විදිහෙන් කියනවා නම් අවිධිමත් අධ්‍යාපන ක්‍රමේ ප්‍රතිඵලයක් හැටියට. ඒ හේතුවෙන් ඒ අයට ඒගොල්ලන්ගේ නිපුණත්වය සහතික කරලා සහතිකයක් ලබා ගැනීමේ අපහසුතාවයන් මත ඒ අය විවිධ අවස්ථාවලදී අපහසුතාවයන්ට ලක් වෙනවා. මේ තත්ත්වය ජාතික වශයෙන් විවසනයක් හැටියට හඳුන්වා දුන්නත් වැරද්දක් නැහැ. ඒ හේතුවෙන් ඒ අයට ඒගොල්ලන්ගේ නිපුණත්වය සහතික කරලා සහතිකයක් ලබා ගැනීමේ අපහසුතාවයන් මත ඒ අය විවිධ අවස්ථාවලදී අපහසුතාවයන්ට ලක් වෙනවා. මේ තත්ත්වය ජාතික වශයෙන් විවසනයක් හැටියට හඳුන්වා දුන්නත් වැරද්දක් නැහැ. ඒ හේතුවෙන් ඒ අයට ඒගොල්ලන්ගේ නිපුණත්වය සහතික කරලා සහතිකයක් ලබා ගැනීමේ අපහසුතාවයන් මත ඒ අය විවිධ අවස්ථාවලදී අපහසුතාවයන්ට ලක් වෙනවා. මේ තත්ත්වය ජාතික වශයෙන් විවසනයක් හැටියට හඳුන්වා දුන්නත් වැරද්දක් නැහැ. 1990 දී පිටවුන් ලැබූ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආයතනය වෙනවා. ඒ අනුව කමිෂන් සභාව යම්කිසි කාලයකට පස්සේ හඳුන්වලා දුන්නා මේ ප්‍රශ්නෙට උත්තරයක්
purwa egerima hadura gerima tulin jatika vruttiya susukam sahatikaya ounta laba dime kravavediyak meka recognition of prior learning ema naththam RPL kiyala handunwana meka ape Sri Lanka vitarak nevey loke vividha ratawala RPL kramaya me prashneta visithumak hatiyata idiripat wala thiyena e anuwa commission sabhawa yam kisi kaalayakata passe hadunwala dunna me prashneta uttarayak purwa egerima haduna gerima tulin jathika vruttiya susukam sahathikaya ounta laba dime kravavediyak meka recognition of prior learning ema naththam RPL kiyala handunwana meka ape Sri Lanka vitarak nevey loke vividha ratawala RPL kramaya me prashneta visithumak hatiyata idiripat wala thiyena ekohoma unath me RPL kramaya unath saarthaka pratipara laba denna commission sabhawata haki wela na commission sabhawa RPL kramaya lankawata handunwa dunnat commission sabhawata haki wela na me prashneta salakiyutu visithumak laba denna ebawa kiyanne ada me shrama balakaye puhunu shramikayan athara ebawata sahathikayak nulath ati vishala pirisak e kiyanne sahathike labitcha ayata wada nipunathaya piliwada sahathikayak laba ganimata soosukan saparuwat ese laba nogat ati vishala pirisak apa athara innawa e pirisa siyata gana gattot ithama ihala mattama meka tawa vidiyake kiyenawa nan karmaanu kshetraya thula avidhimat adhyapane nipunathwe laba ganna pirisa ita wedi nawuth me RPL kramayata te e pirisatawat sahathika deeme hakiyawak kramavedayak me commission sabhawa thula kriyaathmaka wenne naha e anuwa soosukan sapura thibbat nipunathwaya karaa langa wuwat e bawa sahathika kirime kramavedaya anuwa sahathika nolabana pirisa siyata ganna ithaa sigrayen ihala yamin pawathinawa me parataraya ihala yawa walakkala nipunathwaya karaa langa wu sama kenekutama sahathika deeme weda piliwalaka kaalina awashyathawaya thamai apa andunagena tiyenne e prashneyata pirithurak laba dime weda piliwalak thamai me vyapathi haraha idiripat wela tiyenne weda vidiyen kiyana na tuthika saha vruttiya adhyapana commission sabhawata awashya sahayoga laba dila me weda piliwala eken RPL weda piliwala kramawat karala sahathika nolak ehet awashya nipunathwaya karaa langa wu pirisata sahathika laba dime kadinam kramavediyak thamai me thulin yojana wenne me sambandhayen ithiri weda kadiyutu gana warin wara api me vidiyata video magin YouTube video magin obata danwa sitinawa e anuwa obata puluwa obe nipunathwaya anuwa NVQ sahathikayak laba ganima sadaha jathika welandaha vyavasayakatwa sammelane haraha ekathu wanna e kohoma unath me RPL kramaya unath saarthaka pratipara laba denna commission sabhawata haki wela na commission sabhawa RPL kramaya lankawata handunwa dunnath commission sabhawata haki wela naha me prashneta salakiyutu visithumak laba denna e bawa kiyanne ada me shrama balakaye puhunu shramikayan athara e bawata sahathikayak nulath ati vishala pirisak e kiyanne sahathike labitcha ayata wada nipunathaya piliwada sahathikayak
laba gani mata susukan separuwat ese laba nogat atiwishala pirisak apa athara innawa e pirisa 100 gana gattot ithama ihala mattamak me kathawidiyage kiyenawa nan karmaan kshetraya thula avidimat adhyapanayen nipunatwaya laba ganna pirisa ita wedi naut me rpl kramaya yatate e pirisatawat සහතික දීමේ හැකියාවක් ක්‍රමවේදයක් මේ කමිෂන් සභාව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව සූසුකන් සපුරා තිබුවත් නිපුණත්වය කරා ළඟා වුවත් ඒ බව සහතික කිරීමේ ක්‍රමවේදය අනුව සහතික නොලබන පිරිස 100ට ගන්න ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ පවතිනවා. මේ පරතරය ඉහළ යා වළක්වලා නිපුණත්වය කරා ළඟා වූ සෑම කෙනෙකුටම සහතික දීමේ වැඩපිළිවෙලක කාලීන අවශ්‍යතාවය තමයි අප අඳුනගෙන තියෙන්නේ. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි මේ ව්‍යාපෘති හරහා ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙරෙවිදී කියනවා නම් තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබා දීලා මේ වැඩපිළිවෙල ඒ කියන්නේ RPL වැඩපිළිවෙල ක්‍රමවත් කරලා සහතික නොලක් එහෙත් අවශ්‍ය නිපුණත්වය කරා ළඟා වූ පිරිසට සහතික ලබා දීමේ කඩිනම් ක්‍රමවේදයක් තමයි මේ තුලින් යෝජනා වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉතිරි වැඩ කටයුතු ගැන වරින් වර අපි මේ විදිහට වීඩියෝ මගින් YouTube වීඩියෝ මගින් ඔබට දන්වා සිටිනවා. ඒ අනුව ඔබට පුළුවන් ඔබේ නිපුණත්වය අනුව NVQ සහතිකයක් ලබා ගැනීම සඳහා ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනය හරහා එකතු වන්නේ